ආයුබෝවන් සුබ දවසක් ඒවා යාළුවනි මම අද ඔයාලට කියා දෙන්න යන්නේ ගොක්කෝළු වලින් නෙළුම් මලක් හදන ආකාරය ගැන අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා හරි අපි මුලින්ම මේ ආකාරයට ගොක්කොළය ඉරාගෙන ඒකේ කෙළවර එන්න මේ ආකාරයට ඉරාගෙන අයින් කරගෙන ඉරේලා කෙළවරේ මෙන්න මේ ආකාරයට ගැටයක් ගහ ගන්නවා ඊට පස්සේ මේ වැඩි කොටස අපි කඩලා අයින් කර ගන්නවා ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට අපි පෙති මලේ පෙති හයක් වෙනකන් තියාගෙන යනවා මෙන්න මේ ආකාරයට මේ විදිහට අනිත් පැත්තට අඹරලා මෙතනින් තියා ගන්නවා අපි පෙති 6ක් වෙනකන් අපි පෙති 6 මලක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන්නේ මේ විදිහට දැන් පෙති 4යි පහයි හයයි ඊට පස්සේ අපි මුලින්ම ගහපු ගැටේ ඇතුළට එන්න තමයි ඊගාව එක අපි ඒක හිර කරගන්නේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට ඒක ඇතුළට එන්න මෙන්න මෙහෙම හිර කරගන්නවා හරි දැන් අපි පළවෙනි වටේ ගොතලා ඉවරයි මලේ මූලික ආරම්භය හරි ඔන්න දැන් අපි ඊගාවට මේ දාගෙන අපි හදාගත්ත පෙති ඇතුළට එන්න තමයි ඊගාව පෙති ටික දාගෙන යන්නේ මෙන්න මේ ආකාරයට හිර කරගෙන යනවා ඔයාලා හරියට මේක කරා නම් මෙන්න මේ ආකාරයට තමයි මේක එන්නේ. දැන් අපි ගොක්කොලේ අවසාන වෙනකන් මෙන්න මේ ආකාරයට දිගටම ගොතාගෙන යනවා. ඊට පස්සේ අවසානයේ මෙන්න මේ විදිහට මේක අවසානයේ හොඳට හිර කරගෙන එහෙනම් හොඳට හිර කරලා ඉවර කළා මෙන්න මේ වැඩි කොටස් ටික අපි කපලා ඉවත් කර ගන්නවා. මෙන්න මේ වැඩි ටික පිහියෙන්කින් හරි කතරකින් හරි ඔයගලන්ට කතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට කපලා අයින් කර ගන්නවා. ඊට පස්සේ අපි මේක යොදා ගන්න සැරසිල්ල අනුව
අපිට මේක එල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොක්කොලේ ඉරටුවම අරන් ඒක ගහලා හරි රඳව ගන්න අපිට පුළුවන්. ඒ කියන්නේ අපේ සැරසිල්ල අනුව මේක යොදා ගන්න ක්‍රමය ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. මම කරන්නේ මේ විදිහට ගොක් ඉරටුව අරන් මේ විදිහට ගොක් ඉරටුවේ ගහලා තමයි මම සැරසිල්ල විදිහට යොදා ගන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉරටුව කෙරවල නමාගෙන අපිට මේක රඳව ගන්න පුළුවන්. හරි, දැන් අපි නෙළුම් මල හදලා ඉවරයි. හරි යාළුවනේ, ඔයාලට මේ වීඩියෝ එකේ මොකක් හරි ගැටලුවක් ආවා නම් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ ගුඩි ක්‍රාෆ්ට් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ස්තුතියි.